මැති වරණයෙන් පස්සේ දැක්කමයි. මොකද හිතන්නේ? නෑ, ඕනම තරගයක් වුණොත් ජය පැරදුම දෙකක් තියෙනවානේ. ඔව්. ඉතින් අටලෝ දහමට පුරුදු මිනිස්සු, අපි ආගමත් දහමත් තියෙන මිනිස්සුනේ. ඔව්. ඉතින් අනිත් අයට බැරුණාට අපිට ජයග්‍රහණය පරාජය දෙකම දරා ගන්න පුළුවන් කට්ටිය. ජය ගනී කියලා හිතුවේ. ජය ගනී කියලා හිතුවා. හැමෝම තරගෙට යන්නේ දිනන්නනේ. ඔව්. කවුරුත් පරාජය වෙන්න යන්නේ නැහැනේ. නමුත් ඉතින් ජය ගත්තේ නැහැ. හැබැයි මෙම්මයි පරාජයක් කියලා බාරගන්නෙත් නැහැ. අපේ ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා තරගෙට ආවේ නැත්තම් අපි දිනුම්. ඇත්තට ඒ කියන්නේ රනිල් මහත්තයා ඔයගොල්ලෝ වැරදුවද? නෑ, රනිල් මහත්තයා ඉතින් ලොකු ගේම් එකක් ගැහුවනේ අන්තිම මොහොතේ. එයාට දුන්නුනේ මේ පිරිසව ජයග්‍රහණය කරවන්නනේ රටේ. ඉතින් මං හිතන්නේ එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ ආයි රටේ අරගලයක් ඇති කළා, එයාට ජනාධිපතිවරයා වෙන්න ආයි මේ පිහිටෙන්. ඒක තමයි එයාගේ ඊළඟ ගේම් එක වෙන්න ඇති. මොකද එයා යන්න ඉස්සෙල්ලා වචනයක් කියලා ගියා. දැනට වැඩිය අනාගතේ මා ඕනේ වෙයි. එතකොට මට කතා කරන්න මම සූදානම් කියලා. ආයි අරගලයක් આવත් ඔබ යනවද ඒකට? ආයි අරගලයක් આવුවොත් යනවද කියන එක නම් හිතන්න ඕනේ. මොකද අරගල කළා අපිට වෙච්ච දේවල් නිසා. මොකද අපිට නඩු දානකොට කවුරුත් අපිට ඉලව් කරන්න එන්නේ අපි රට වෙනුවෙන් අරගල කරන්න ගියාට. ඊට පස්සේ කවුරුත් අපි වෙනුවෙන් එන්නේ නැති නිසා මං හිතන්නේ මේ රටේ ආයි අරගල කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අරගලේ හිටියේ ප්‍රධානම කෙනෙක් තමයි ඔබ. නමුත් අරගලේ වාසිය ඔබ තාවි නෑනේ. නෑ, අරගලේ වාසිය මං හිතන්නේ ජේවිප් එක ගත්තා. ඔව්. මොකද ඒගොල්ලෝ අරගල කරන්න එපා, අරගල කරන්න පිස්සෝ කියලා කිව්වට අරගලේ වාසී ගියා මානි මම. ඒක තමයි ඇත්ත. දැන් ඔබට දුක හිතෙන්නේ නැද්ද? දුකක් නෑ. තව තරග ඉස්සරහට තියෙනවා. අපි දිනනවා. දැන් ඒක හරි. නමුත් ඉතින් අරගල කළේ ඔබයි වාසියද කියේ තව කෙනෙකුට. එතකොට දුකයි. එහෙමයි ඉතින්. අපි ඔක්කොම එකතු වෙලානේ අරගල කරේ. මේ හැම රටේම අරගල කරපු සියලු දෙනාටමත් පාටපක්ෂ තියෙනවා. ඉතින් මං කියන්නේ මේ වාසිය ඒගොල්ලෝ අන්තිමට අරගලේ නමින්ම තමයි ඒගොල්ලන්ගේ කැම්පේන් එකම ගැහුවේ. ඉතින් ඒ වාසිය ඒගොල්ලෝ ගත්තා. එච්චරයි. ඔබ එතෙන්ට ගියා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන්ද? නෑ, මගේ මතේ වෙනස්. මගේ මතේ ඔහොම නෙමෙයි. කොහොම ඒගොල්ලෝ ජයග්‍රහණය කරත් මගේ මතේ තියෙන තැන තමයි මම හිතන්නේ. ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ තමගේ ජන බලවේගයේ මතය. ඔබ වුණත් සුබපතනවා. අනිවාර්යෙන් ජයග්‍රහකයන්ට සුබපතන එක මං කිව්වේ අටලෝ දහමට පුරුදු මිනිස්සු. අපි ඒ නිසා මිනිස්සුන්ට සුබපතන්න ඕනේ. සහ මේක රටක්, මේක කණ්ඩායමකක ජයග්‍රහණයක් නෙමෙයි, මේක රටක ජයග්‍රහණයක්. ඒ නිසාම මේ රටේ 2,20,00,000 වෙන මිනිස්සු හැමෝම සැනසීමට, නිවීමට, සුවයට පත් වෙන ඕනේ. ඒක අදහනවා මම. ඒ නිසා කොතනකවත් මේ මිනිස්සුන්ට වරදින්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. පහුගිය දවස්වල ඔබතුමිය ගැන පෝස්ට් ගියා. කො ලක්මං අම්මා කිය කොහෙද ඉන්නේ කියලාත් අහලා තිබ්බා. ලක්මං ඉන්නවා. ඉන්නේ ලක්මං. ආ. මෙහෙමයි, දැන් අපි රට දුන්නනේ. අන්න කුමාර දිසානායක ජනාධිපතිවරයාට රට දීලා අපි දැන් බලන් ඉන්නවනේ. ඔය ඒ කට්ටිය මේ අනිත් කට්ටිය කරනකොට එපා කියපු දේවල් ඒගොල්ලන්ටත් කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ රාජ්‍යතාන්ත්‍රිකව ඉන්නකොට ඒ වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා කියලා. ඒක වැරදි නෑ කියලා. එතන මං කියන්නේ දැන් කෑ ගහන්න එපා. අර කරපු මිනිස්සු කරේ වැරදි දේවල් කියලා කෑ ගහන්නත් එපා. සහ බලන් ඉන්න තියෙන්නේ මෙච්චරයි. මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ? බලන් ඉන්න. ඔබ ටිකක් අසුභවාදී වුණේ බලන්න. බලන් ඉමු. මේක අපේ රට. සුභවාදීව බැලුවට හොඳ නැද්ද? සුභවාදීව මං ඒගොල්ලන්ට මං කිව්ව කෙනේ වරදින්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ කියලා මම මිනිස්සුන්ගෙන් අහන්නේ. දැන් වැරදුනොත් ඉස්සල්ලාම අරගලයට බහින්නේ ඔබද? අනිවාර්යෙන් එහෙම වුණොත් පාට බහිනොත් පාට බහිනවා. අපි අරගල කරමු මිනිස්සු. ආයි පුරුදු කරන්න ඕනේ අපිව.